මෙවන විට සියලු වාර්තා බිනදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ජනාධිපති වික්‍රමසිංහගේ ආණ්ඩුව හා හා පුරා කියලා ඊයේ වැඩ ඇල්ලුවා. ඒ හදිස්සි නීතිය සම්මත කරගනිමින් පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63ක් විතරයි. මේ දෙකම එකතු කරපුවාම ඒ කියන්නේ 120ට 63ක් එකතු කරපුවාම ඡන්ද 183යි. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඒ අනුව 41 දෙනෙකු ඇවිල්ලා නැහැ. ඒ අය හදිස්සියට මනාපද නැද්ද කියලා ඍජුවම හිතාගන්න බෑ. නමුත් ඉතින් මනාපනං ඇවිල්ලා ඡන්දය දෙන්න තිබුණනේ නේද? එනිසා බොහෝ වෙලාවට උපකල්පනය කරන්න පුළුවන් ඒ ආවේ නැති අය මනාප නැහැ කියලා. කොහොම නමුත් හදිස්සි නීතිය මොකක්ද කියලා මුලින්ම බලන්නට ඕනේ. ඊට පසුව ඊයේ පාර්ලිමේන්තුවේ කියපු කතාවල තේරුම අර්ථ නිරූපණය කරගන්න ඕනේ. අන්තිමට බලමු ලබ්බට තියපු අත පුහුලට තියන්නේ නැතිව ඉඳීවිද කියලා. හදිස්සි නීතිය කියන්නේ කුමක්ද කියලා අර්ථකථනය කරගන්න ඉස්සෙල්ලා නීතිය කියන්නේ කොමක්ද කියලා දැනගන්නටම අවශ්‍යයිනේ නේද? ඒ ගැන විමසලා බලමු. ඇත්තටම නීතිය යන්නට නිශ්චිතවම අර්ථකථනයක් දෙන්නට අමාරුයි, අසීරුයි. නමුත් ප්‍රජාව පාලනය සඳහා නැත්තම් ප්‍රජාව පාලනය කිරීම පිණිස ඇති සැලැස්මවල් නීති සමුදායක් කියලා හඳුන්වන්නට පිළිවන්. ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්ට අනුව නීතිය කියන්නේ තාර්කික බුද්ධියේ උත්තරීතරම ඵලය. තාර්කික බුද්ධියේ උත්තරීතරම ඵලය. එහෙම හිතාගෙන ඒ විග්‍රහය ඇතුලේ ඉඳලා අපි නීතිය පිළිගමු. නීතිය එහෙමනම් නීතියේ වැදගත් ආයතන තියෙන්නට ඕනේනේ. නීතිය රකින ආයතන, ක්‍රියාත්මක කරන ආයතන තියෙන්නට අවශ්‍යයිනේ නේද? ඔව්. අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය, එහි නිලධාරීන්, කාර්ය මණ්ඩලය, හමුදාව, පොලිසිය, නීති වෘත්තිකයින් සහ සිවිල් සමාජය. මේ අය තමයි මේ නීතියේ ප්‍රධානතම ලක්ෂණ රකින කණ්ඩායම. මොනවාද නීතියේ ප්‍රධානතම ලක්ෂණ? සමානාත්මතාවය, සාධාරණත්වය සහ යුක්තිය. මේ කියන කාරණා තුන පවත්වාගෙන යන්න තමයි නීතිය අවශ්‍ය වෙන්නේ. දැන් බලමු රටක පවතින සාමාන්‍ය නීතිය සහ හදිස්සි නීතිය අතර වෙනස මොකක්ද කියලා. ඇත්තම කිව්වොත් යම් හදිස්සි අවස්ථාවක පවතින සියලු නීති අභිබවා පවතින සියලු නීතිවලට ඉහළින් ක්‍රියාත්මක වන නීතියට තමයි හදිස්සි නීතිය කියලා කියන්නේ. ජනාධිපතිවරයා හදිස්සි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේ. ජනාධිපතිවරයා පනවන හදිස්සි නීතිය දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නම ඕනේ. දැන් ඔය ඊයේ කලේ ඒක තමයි. මේ සම්මත කරගැනීමත් වලංගු මාසයකටයි. ආයේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්නට ඕනේ. දැන් ඇත්තටම රටේ සාමාන්‍ය නීතිය තියෙනකොට හදිස්සිය සම්මත කරලා හදිස්සිය පැනවුවා කියලා විශේෂයෙන්ම අත්වන බලය කුමක්ද? එහෙම බලයක් අත්වෙනවද? හදිස්සියේ මූලික අරමුණ මහජන සාමය පවත්වාගෙන යාම නම් ඒ සඳහා හදිස්සිය ඇතුලේ විශේෂයෙන් ලැබෙන බලය කුමක්ද? ඒක තමයි වැදගත්. අප තේරුම් ගත යුත්තේ එයයි. විශේෂ බලය තමයි පොලිසියට අමතරව හමුදා අංශ යොදා ගැනීමේ බලය, හයිය. ඇත්තටම හදිස්සි තත්ත්වයක්, එහෙම නැත්නම් සිවිල් ආරවුල් තත්ත්වයක්, එහෙමත් නැත්නම් යුදමය තත්ත්වයක් ඇති වූ විට තමයි හදිස්සිය පනවන්නේ. දැන් මේ හදිස්සි නීතිය තුළ යම් භයානකකමක් තියෙනවද? ඔව්. සියලුම සාමාන්‍ය නීතිවලට ඉහළින් තියෙන නිසා මේක භයානකයි. රටේ සියලුම මූලික අයිතීන් වලට උඩින් හදිස්සි නීතිය තියෙන නිසා මේක භයානකයි. දැන් බලමුද උදාහරණ සහිතව. සාමාන්‍ය සිවිල් නීතිය යටතේ සෝදිසි වරෙන්තුවක් නැතිව නිවසකට ඇතුළු වීමේ බලය පොලිසියට නැහැ. හමුදාවට කොහොමත්ම බලය නැහැ. හමුදාවට සාමාන්‍ය නීතිය යටතේ සෝදිසි වරෙන්තුවක් අධිකරණයෙන් ලබා ගන්න බෑ. නමුත් හදිස්සි නීතිය යටතේ ජනාධිපතිට මහජන ආරක්ෂක පනතේ 12 වන වගන්තියට අනුව සන්නද්ධ හමුදා කැඳවන්න පුළුවන්. දැන් මතක තියාගන්නකෝ, මෙන්න මෙහෙම කෙටියෙන් මතක තියාගන්නකෝ. හදිසි නීතිය යටතේ ඕනෑම නිවසකට ඇතුල් වී පරීක්ෂා කිරීමට
සෝදිසි කිරීමට කිසිදු අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඕනම වෙලාවක නිවසකට කඩාවදින්න පුළුවන්. වරෙන්තු නැතුව සැකකරුවන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ බලය ලැබෙනවා. මේකත් හරිම භයානකයි. සැකකරුවන්ගේ පාපොච්චාරණ සාක්ෂි ලෙසින් යොදා ගැනීමේ හැකියාවත් ලැබෙනවා. නිශ්චල සහ චංචල දීපල රජේ පාලනයට ගන්න පුළුවන්. නිශ්චල සහ චංචල දීපල ඕනේ නම් රජේ පාලනයට ගන්න පුළුවන්. මෙතෙක් පොලිසියට පමණක් තිබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවන්ට ලැබෙනවා. නීති හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමේ බලයත් ආරක්ෂක හමුදාවලට ලැබෙනවා. හදිස්සි නීතිය යටතේ රැස්වීම් පැවැත්වීමට සීමා පැනවෙනවා. නීතිපතිවරයාගේ අවසරයක් නැතිව ඇප ලබා දීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වෙනවා. ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන්ව රඳව ගන්නට අවස්ථාව ලැබෙනවා. පවතින පොදු නීතිය අභිබවා හදිසිය යටතේ ක්‍රියාත්මක කර හැකි නැත්නම් ක්‍රියා කරන්නට පුළුවන් අවස්ථා තමයි මේ. ඒ වගේමයි යම් යම් සේවා අත්‍යවශ්‍ය ලෙස නම් කරලා ඕනිම අවස්ථාවක ඇඳිරි නීතිය දාන්න පුළුවන්. තව තියෙනවා මේ ටික ඇති, හොඳටම ඇති. මේ හදිස්සි නීතිය ඕන තරම් අපේ රටේ ඉතිහාසයේ පුරාම භාවිත කරලා තියෙනවා. මාස්පතා දික් කරමින් ඉතා දිගු කාලයක් පවත්වගෙන ගොස් තිබෙන අවස්ථාත් එමටයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනි, JR ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ මේ හැමෝම මේක පාවිච්චි කරලා තියෙනවා. මේ සියලු පාලකයන් හදිස්සි නීතිය යොදාගෙන පාලනය කළේ, මර්ධනය කළේ මේ රටේ තරුණ පරම්පරාව බව ඉතිහාසයේ සාක්ෂි දරනවා. උතුරු නැගෙනහිර බෙදුම්වාදී අරගලය තුල පවා ප්‍රභාකරන්ට රැවටුණ තරුණ ජීවිත දහස් ගණනක් අවසන් ගමන් ගියා. යුද්ධයේ මර්ධනයට හදිසි නීතිය යොදා ගන්නම උවමනා වුණා. 1971 සහ 88 තරුණ අරගල මර්ධනයටද හදිසි නීතිය යොදාගත්තා. සමහර අතුරුදහන් වූවන්ට කුමක්ද සිදුවුවේ කියලා අදත් හිතා ගන්නවත් බෑ. රට පුරාම වදකාගාර හැදුනා. නීතිඥ විජේදාස ලියනාරච්චිලට ලෝකේ නින්දිතම දඬුවම් වලට මූණ දීලා මැරෙන්න සිද්ධ වුණා. දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී හදිස්සියට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දුන් අයගෙන් හදිස්සි නීතිය ඕනෙමයි කියපු අය අතර විමල් වීරවංශත් හිටියා. නීතිඥයෙකු වූ සුසිල් ප්‍රේමජයන්තත් හරි හරියට පක්ෂව කතා කළා. ප්‍රසන්න රණතුංග නම් කොහොමත් එහෙමම තමයිනේ නේද? සමහරුන නම් සත්ත පහකට විශ්වාස නැහැ. එළියේ අරගලයට පණ දෙන්න කතා කරලා හදිස්සියට පක්ෂව අත එසෙව්වා. මේ කතා කළ බොහෝ අයගේ කටේ තිබුණෙම ත්‍රස්තවාදීන් කියන වචනේ. සමහරුන් කිව්වේ යාලි LTTE හිස ඔසවන්න හදනවද කියලා සැක හිතනවා කියලයි. වීරවංශ නම් කිව්වේ මට රාජ්‍ය ඕනේ කියලයි. මට වගේ රාජ්‍ය ඕනේ. ජෝන් සෙනිවිරත්නට නම් පණ පිටින් ඉන්න වෙල්ගම පෙනුනේ කැරලිකරුවන් මරා දාපු කෙනෙක් ලෙසයි. කුමාර් බිල්ගම් මහත්මයාට ගහලා මරලා දැම්. ඉතින් මේව ගැන කල්පනා කරනකොට මේ කොහරද මේ රට යන්නේ? මරලා දැම්මේ නේ කුමාර් බිල්ගම්. දැන් හැමෝගෙන්ම අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ අරගලකරුවන්, කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන් බවට ඔබ කියන හැටියට පත් වෙලා ඉන්නේ මේ රටේ රටවැසියන්, අපේම තරුණ තරුණීන්. මේ අය මේ තැනට පත් වුනේ ඇත්තටම ඇයි? සාධක නැතුවද, හේතු නැතිවද? මේ තාක් හදිසි නීතිය නීතියක් ලෙස තිබුණ නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැති නිසාද මේ තරුණ අරගලකරුවන් බිහිවන්නේ? ඒ කියන්නේ මේ හදිස්සි නීතියේ පැනවුවහම අරගලකරුවන්ගේ අරගලයට හේතු වන, ඒ කියන්නේ ප්‍රශ්නවලට අරගලකරුවන්ගේ බිහිවීමට බලපෑ සාධක නැති වෙනවද? දැන් ඇත්තටම ඔබ උත්තර හොයන්න ඕනේ මේ ප්‍රශ්නේ ඵලයට නෙමෙයි, හේතුවට. මේ විදිහේ අරගලයක් බිහි වුණ හේතු මොනවද කියලයි ඔබ සොයන්නට අවශ්‍ය. ඒ නිසාම හදිස්සි නීතිය යොදාගෙන මර්ධනය කරන්න පුළුවන් කාලයක් හා ප්‍රමාණයක් ඇති බව කොයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. මොකද මේ ප්‍රශ්න ඇති වෙන්නට හේතු ඔබ සොයා බැලිය යුතුයි. ඒකට තමයි
පාර්ලිමේන්තුව තියෙන්නේ. එහෙම නැතුව මේ ඇතිවෙච්ච ප්‍රතිඵලය මර්ධනය කරන්න නෙමෙයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ඔබව ඔතනට යවලා තියෙන්නේ මර්ධනයට නෙමෙයි. හෙට ටෙලිවැකියෙන් අප කියන්නම් මේ රටේ තරුණ පරම්පරාව 1971 සිට මේ දක්වා මුහුණ දෙන ගැටලු අදත් එහෙමමයි කියලා කොමිෂන් සභා වාර්තාවක සාක්ෂිත් ඇතිව හෙට ටෙලිවැකියෙන් මුණගැහෙමු.